පිපුන තරමටම සිල් සුවඳ හමා යන දෙවලා සතහම් මග සලසන සල්මල් ආරාමේ සල්මල් යති පරපුරකට ඉනි මං තනනා සල්මල් ආරාමේ සල්මල් ආරාමේ පින් කෙතක අසිරි දෙන සංසිඳන මගක යන කසාවතින් දස අත පොබ කරන සල්මල් टीचर පොඩි හාමුදුරුවනේ මම ඔබ වහන්සේට දෙන්න දෙයක් ගත්තා. හැබැයි මට අද ඒක ගේන්න අමතක වුණා. ඒකට කමක් නැහැ. මං ගාව තියෙන ටීචර් දෙන්න දෙයක්. මං ඒක දෙන්න ආවේ. ඒ මොනවාද? ඇපල් ගෙඩියක්. දන්නවද දෙයක්? මං ඇපල් වලට නම් හරිය පෙරේතයි. එහෙම කිසි දෙයකට පෙරේත වෙන්න එපා. හැමදේම తాවකාලිකයි. ඒක නම් ඇත්ත. හැමදේම අනිත්‍යයි නේද? අපි ළඟ අද තියෙන දේ හෙට වෙදි නැති වෙන්න පුළුවන්. ටීචර් ධර්මයක් දන්නා. මට හිතුනේ ටීචර් ඉංග්‍රීසි විතරයි දන්නේ කියලා. නෑ. මම නිකන් ඉන්න වෙලාවට පොත්පත් කියවලා ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා. මං අද ටිකක් වෙලාසෙන් යන්න ඕනි. මං ආනන්ද හඳුරන්න කියලා ඉන්නම්. ඕනේ. මං කියන්නම් ආනන්ද හඳුරන්න ටීචර් ගියා කියලා. එහෙම හරි නෑනේ. මං කියලා ඉන්නම්. අවසරයි. අනේ මන්ද. මෙයා කවුද කියලා මට තාම අඳුර ගන්න බැරි වුණානේ. හරිනේ. හරි. අනේ මං හොඳටම බයෙන් හිටියේ මුදලාලි. ඒ මොකටද? අනික කාටද? ඇයි එදා මුදලාලි නෝනා මට කිව්වනේ සත්‍රසිංහ මහත්තයාට ඡන්දෙ දුන්නේ නැත්තම් ඉන්දියාප්පු ගේන්න එපා කියලා. මුදලාලි දන්නවනේ මං යාන්තම් හුස්ම ටිකක් ගන්න ඔය ඉන්දියාප්පු ටික විකුණගෙන කියලා. උඹලා බය වෙන්න එපා. මැනිකට ඡන්දෙ දීපල්ලකෝ. මං උඹලට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. සතා මොකද කියලා දැන දැනත් හිත හදාගෙන කොහොමද මුදලාලි කතිරේ ගහන්නේ? අපේ මිනිස්සයත් මට තඩි බානවා මෑණිකිරි ඡන්දෙ දෙන්න හදනවා කියලා. මටත් තඩි බාහනේ නැති ටික විතරයි. මොලේ හූරගෙන කන්නේ. අනික මේ ඡන්දෙ ඉල්ලන්නේ කවුරුවත්? මරාගන්නේ කවුරුවත්? ඒකනේ. මං එනන් ගිහින් එන්න මුදලාලි. ආ ආ. ආ මේ හෙට ඉදියාපටියා වැඩිපුර ගෙනේ. අදත් මදි වුණා. आनंद हमदुरन पड़ा कथा करना अब हम सिर के लिए नहीं आवे होता है तेरी का भी बदल नहीं अदेपा अदमागे कितने खारी में इनिसा खाली जाना के लिए तो හොඳයි. හිත කලබල වුණාම අපිට හුඟක් දේවල් අතපසු වෙනවා. ඒකෙන්ද පරිස්සමට වාහනේ එලවගෙන යන්න. එහෙමයි. ඔබ වහන්සේ කවදාවත් නැතුව බුලත් ටිකක් වළඳලා තියෙන්නේ. මගේ හිතත් කලබල වෙලාද දන්නේ නැහැ. එහෙනම් මට අවසර. සුපර්. අවසර. මං හෙටත් වෙනවා. ඡන්දෙ නිසා අපිට නිවාඩු ටිකක් ගන්න වෙයි. ඒ නිසා මං හෙටත් ක්ලාස් කරලා පස්සේ නිවාඩු දෙන්න. මේ මොකද මේ කවදාවත් නැතුව බුලත් වලදලා? අය මට බුලත් වලඳන්න හොඳ නැද්ද? හොඳයි. ඒ වුණාට ඔබ වහන්සේ කිසි දෙයක් හේතුවක් නැතුව කරන්නේ නැහැ. ඒ වුණාට මේකට හේතුවක් නැහැ. ඔබ වහන්සේ දැන් නම් හරියට බොරු කියන්න පුරුදු වෙලා. අනේ මන්ද කොහාට යයිද කියලා. මං කොහෙවත් යන්නේ නැහැ. මම යන්නේ දිව්‍ය ලෝකෙට. එහෙනම් කපු මාත් ඇත්තයි. ඇත්ත එක්කම යන්න. සෝපේ පැත්තට ගන්න හදන්නේ. එම්ති තුමා දන්නවනේ මේ දවස්වල තියෙන රැල්ල මොකද්ද කියලා? මේ රැල්ල එක. අපේ සමීක්ෂණ වார்த்தාව තවත් එකක්. අපි දිනනවා මේ පාර. ඒකේ තර්කයක් නැහැ. හැබැයි මේ සභාවේ බලය ගන්න ඕනේ නම් අපිට තව ආසන දෙකක්වත් ඔයාසන දෙක ගන්න පුළුවන් හොඳම චරිත දෙක තමයි එකක් සමන්ප්‍රිය අනිත් එක නා ඔය සතරසිංහ. එතකොට යාලට සභාවේ ඇමතිකමකුත් හම්බ වෙනවද? එතකොට මට මොකද වෙන්නේ? මේකනේ කුලසිංහ නෝනා මේ ඡන්දෙට ටිකක් වැඩියෙන් මහන්සි වෙලා දිනලා පෙන්නන්නකෝ. ඔය සතරසිංහට වැඩිය මනාප ටිකක් එහෙම අරගෙන අන්න එහෙම වුණොත් කුලසිංහ නෝනාව මම බලා ගන්න. අනිත් එක මම මේ හැම දෙයක්ම කරන්නේ අපේ බණ්ඩාර මහත්තයාට තියෙන ගෞරවයෙන්. තේරුණානේ? දිනාගෙන ආසනේ ආවොත් සභාවට ඇමතිකම් හිඟ නැත වැඩිම මනාපෙට. තේරුණාද? තේරුණා ඇමතිතුමා. ඇයි අම්මේ? ඇමතිතුමා කතා කළේ. මං හිතන සතර සිංහගේ වැඩේ ස්ථිරයි. මට කියනවා පුළුවන් තරම් ඡන්ද ගන්නලු. ඔන්න ඔය දේශපාලනය අත්තල දාන්නම් මේ. මොන කර්මයක්ද මේක? එහෙම හරියන්නේ නැහැ. මං හිතන්නේ හිටියේ මේ පාරපත් වුණාම තාත්තගේ මරණ පරීක්ෂණය ආයෙ පවත්තන්න. පිස්සු දම්මේ. තාත්තවයි ගොඩ ගන්නද හදන්නේ? එයාට සැනසීමෙන් ඉන්න දෙන්න. තාත්තා මරුපෑට දඬුවම් ලැබෙන්න ඕනේ. එක් කරන විකාරින්ද ඒවයි යට යන්නේ. මොකද මේ අද කවදාවත් නැතුව තනියම එළියට වෙලා මේ දවස්වල මෙහෙම ඉන්න හොඳ නැහැ නේ. අපි යමු ගෙට. නෑ අම්ලා මම මේ කල්පනා කරේ මේ මං හිට අර කාව්‍යසේකර කාර්යයට උත්තරයක් දෙන්න බෑ. හරි. අපි මෙහෙම කරමු. අපි කියමු අපි එනවා. හැබැයි එතකල් ඒක රහසක් විදිහට තියාගන්න ඕනේ කියලා. එහෙම පොරොන්දු වෙනවා නම් අපි එන්නම් කියලා කියමු. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ මේ ගමන අනිවාර්යයෙන්ම සභාවේ බලය ඒගොල්ලන්ට එනවා. ඒ නිසා මේ පැත්තට එන්න කියලානේ. ඔතන ඉතින් ඇත්තටම තියෙන බලය වැඩි කරගැනීමේ උවමනාවනේ. ඉතින් අපි බලමු ඡන්ද ප්‍රතිඵල එනකම්. සමහරට අපි දිනුවා. මේ දිනුවා දිනන්නේ අනුලා ආසනයකින් හරි දෙකකින්. ඒත් මුන් මට ඒ පැත්තට එන්න කියලා කතා කරනවා. එහෙනම් ඔයා කියන්නේ ඔයා මේ ඩීල් එකට කැමති නෑ. ඔයා විපක්ෂෙම ඉන්නම් කියලා. ඉවරනේ. ඒතකොට කෝටි දෙක. මිනිස්සු රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ. එක්ක රැවුල එක්ක කැඳ. අතපය දික් කර කර කතා කරන්න එපා. පාරයන්ක එක්කවත් දැක්කොත් මගේ ආත්මක උත්තර මොකක්ද? හරි. ඔයා මේක අහගන්න. ඔයා හිතාගන්න මම මේ වැඩේට කැමති නැහැ. අවුරුදු 5 විපක්ෂ හිටියයි කියලා අපි හැමතේ මැරෙන්නේ නැහනේ. එන විදිහකට බලමු. දෙයම ගෙට. අපි එහෙම කරු. මං එනම් හෙට මගේ ස්ථාවරේ කියන්න. තාක්කේට මට ඉන්න එළ කෙල්ලෙක්. කෙල්ලෙක්? මොකෝ නැතුව. කොහේමලනේද? ඒ මොකටද? මෙන්න මෙහෙනවා මල කෝලා. සල්මල් ආරාමේ पंडू पोवा हेड देमु पन पंडटा जीविते दुर ऐत पेनु नाम कनदरा वेव वगे හැමදාම රටාවට හැඩ දෙමු බෝධියේ. සුමන සැතපෙන්නේ නැද්ද? සැතපෙන්නේ කොහමද? බෝවන්සේගේ කටහඬ එනවනේ. අනේ සමාවෙන්න. මම මේ කවි පන්තියක් ලිව්වා. මම ඒක පස්සේ බලන්න. නෑ. ඔබ වහන්සේ ඒක දිගටම ලියන්න. ඒක අහන් ඉන්නත් ආසයි. එනම සුමනට එන අපව කියන්නද? पंडुपोवा हेडदेमु पन्रटा जीविते दुर ऐत पेनुनाम कनदरा वेववागे हेमदाम रटावट हेडदेमु बोधी कुनाटुव पैमिनवित रटावम ऐदकली लस्सनයි මේ මොකද මේ බෝවන්සේ පොඩි ළමෙක් වගේ කවදාවත් නැතුව ඇයියේ මට හිතුණා පොඩි ළමෙක් වගේ වෙන්න ඕනේ කියලා එහෙම හොඳයි හොඳයි උදේ වෙද්දි ලොකු කෙනෙක් වෙන්න. ඒ මොකද? නැත්තම් පිස්සු කියලා අරන් ඇයි පිස්සන් කොටුවට? කොහොමද පොඩි ආමුදුරනේ? උපවහන්සේලාගේ අර කේලංකීම ගැන බන කතාව ඒක අපේ පුතාට කටපාඩම්. දැන් ඒ කතාව පුතා මට කියනවා. එහෙනම් ලියුම්මම කේලං කියනවා ඇති. අනේ නෑ හාමුදුරනේ. ඒ කතාව ලස්සන නිසා එයා ඒක හැමෝටම කියනවා. ලියුම්මම තේ ටිකක් බීලම යනවාද? කේක් කැලි වගේ කුත් තියෙනවා. අනේ සමා වෙන්න හාමුදුරනේ. අද නම් ඉක්මනට ගෙදර යන්න ඕනේ. මොකද පුතා නිතරම කෝල් කරනවා ඉක්මනට ගෙදර එන්න කියලා. එයා අම්මත් එක්ක එකතු වෙලා රස කෑමක් හදනවලු. මම මේ බැලුවේ ලියුම් ටික දීලා ඉක්මනට දුවන්න. එහෙනම් ඉන්න. මං කේක් කැලි වගේ කුත් තොතලා දෙන්නම්. එයාට ගෙනිහින් දෙන්න. හාමුදුරනේ. මේක ආනන්ද හාමුදුරන්ගේ ඡන්ද කාඩ් එක. මේක පරිස්සමෙන් තියාගන්න. අපේ හාමුදුරනේ උපවහන්සේගේ ඡන්ද කාඩ් එක ගිනනවා. හිතේ පීරියක් නැතුව කොහොම කතිර ගහන්නද මන්ද? අන්තිමේටම හැමෝම විශ්වාස කරලා ඡන්ද දීලා අපි අපිටම බැන ගන්නවා. ඒක නම් ඇත්ත අපේ හාමුදුරනේ. අපි කවද්ද ඡන්දයක් දීලා සතුටින් හිටියේ. රැප්පින් අපේ හාමුදුරනේ. එන මගේ හින අපේ හොඳයි. හොඳ වැඩ පුතට දාන වැඩක්ද? නෑ හාමුදුරුවනේ. ලියුම් මාමගේ පුතාට කේක් කැලි 4ක් යවුවා. එයාද තාත්තට කෑමක් හදලා ඉක්මනට ඉන්න කිව්වලු එක කන්න. මොන වුණත් හොඳ පුතෙක් නේ. හොඳ පුතෙක් වෙන්න හොඳ තාත්තා කෙනෙක් ඉන්න ඕනේ නේද? Good morning, Mantri Duma. Good morning. Givam banu gana tiyanne kiyala. පළාත් සභා ඡන්දයට තව දින 4යි. බලය තහවුරු කර ගැනීම සඳහා මන්ත්‍රීන් වැටපණීද කෝටි ගණනක අල්ලස් සූදානම්. සුකෝ කුබෝගී වාහන, ගෙවල්, ඉඩම් මේ අතරට. ආයි කියවහන්, ආයි කියවහන්. බලය තහවුරු කර ගැනීම සඳහා මන්ත්‍රීන් වැටපණීද කෝටි ගණනක අල්ලා සූදානම්. ආදුවා පොඩ්ඩක් බලහන් ඕකේ නිකන් කාගේ හරි නමක් ගමක් තියනවාද කියලා නිකන් මෙන්න මේ අය සැකයි කියලා. එහෙම නෑ සර්. ඇයි? ඈ ඉතින් දන්නේ නැද්ද බං මේ පත්තරකාරයෝ උන් ඇඟට නොදෙන නිකන් උන්ට නෙවෙයි වගේ ලියලා දානවා. සර් ඇත්තටම වැට පණිනවද? ඇයි? බඩ කවුරුර එහෙම කිව්වද? නෑ නෑ සර්. මේ മന്ത്രിතුමායි නෝනායි ඒ ගැන කතා කරා මන්ට ටිකක් අහගෙන හිටියේ. අපර බොල්ලෝ. හා? තොට කොහෙන්ද බල්ලෝ හයියක් ආවේ මායි ගෑණි කතා කරන්නේ හොරෙන් අහන්නේ නා? සමා වෙන්න മന്ത്രിතුමා. මේ ඡන්දේ දවස්ින්දා മന്ത്രിතුමා එළියේ තනියම තියන්න බැරි හින්දායි මන්ට ටිකක් ඈතින් සර්ච් එකක් දාන් හිටියේ. මන්ත්‍රීතුමා මේවා එහෙම කියන්න පුළුවන් දේවල්ද? අපේ ඉංග්‍රීසි ටීචර් ඇවිල්ලා ඉන්නවා අන්න බොමලුවේ භාවනා කරනවා. භාවනා කරනවා? ඔව්. ඇයි අනුතරනවා? නෑ මේ මන් දන්නේ ශේහානේ නම් භාවනා කරන කෙනෙක් නෙමෙයි.